ආයුබෝවන් අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරා නිතරම යහන නිවරදිව සකස් කරගන්නේ කොහොමද කියලා. අද අපි කතා කරනවා නිවරදිව යහන්ගත කරලා පැල කරගත්ත නිතරම කොහොමද නිවරදිව තවානකට යොදන්නේ. එහෙම නැත්නම් පැල කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. අපි තවාන් ගැන කතා කරනකොට තවාන් වර්ග කීපයක් තියෙනවා. සාමාන්‍ය තවාන डेपोक तवान पैराशूट तवान मे आकार अभी तवानक सकास्कर मूलिकम पीएवर तमाय कुमुरे सत्वहानि अडु जलगलीम सिद्धवेन्ने नैति इताम होंद तैनाक नैतां ए संदहाम सुदुसु तैनाक तोरगान्ने का गोडाक विलावट अपे परन गुवियो तोरगत्ते कुमुरे इहल लियत ඉතින් මේ විදිහට තෝරගන්න ලියද්දී නිවැරදි විදිහට කොහොමද තවාන සකස් කරන්න කියන එක ගැන අපි දැන් කතා කරමු. වයනකක් තියෙනවා. දැන් නෑ නෑවත් පාලකුවත් දැන් අත දෙන්න. පළවෙනි පියවර තමයි තෝරගත්ත ලියද්දී තවාන සකස් කර ගැනීමට අවශ්‍ය කොටස මූලික වශයෙන්ම බිම් සකස් කිරීම කරනවා. එහෙම නැත්නම් හාලා සුද්ධ කරලා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ලී දඬු ටිකක් ආදාරේ අඟල් 6ක පමණ ප්‍රමාණයක් උසට තවාන සකස් කරගන්නවා. තවාන සකස් කරාට පස්සේ අපි අතින් ඉවත් කරගන්නවා ඒකේ තියෙන මුල් කෑලි රොඩු බොඩු ගල් කෑලි සියලුම දේවල් මේ ආකාරයට ඉවත් කරගන්නවා. සාමාන්‍ය තවානේ නම් අපි කරන්නේ මේක සමතලා කරලා අවශ්‍ය බිත්තර වී ටික මේකට ඉහලා දාන එක. ගොඩක් වෙලාවට අපේ පරණ ගොවියෝ ඉහළ ඝනත්වයක් සහිතව බිත්තර වී ටික ඉහලා දැම්මා. एक तमाय सामान्य तवान केन के दी करे है भाई अभी तो इच्छर गाने का मटे भीतर भी अतुल गाने का अवश्य वे नहीं है अभी तो इताम होंद पहले की पे आप भीतर आए पहले एका खो देका खो तूना तमाय बीमा एक वाला कटे हिटवाना अवश्य वे नहीं सामान्य तवाने दी අපිට පැල ගලව ගන්නකොට මේකේ මුල් වලට හානි වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේකේ පත්‍ර වලට හානි වෙන්න පුළුවන් ආදි දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩක් ගොවියෝ පෙළඹුනේ මේකට වැඩි වී ප්‍රමාණයක් එකතු කරගන්න. හැබැයි අපි මේක ටිකක් දියුණු කරගත්තොත් අපි කරන්නේ මේ විදිහට රොඩු බොඩු ඉවත් කරලා ගත්තට පස්සේ ඒක උඩට කොම්පෝස්ට් ටිකක් සත්ව පොහොර ටිකක් මේ විදිහට එකතු කරගෙන තවාන උඩ ඉතාම පෝෂණීය පස්තට්ටුවක් තහවුරු කරන එක. ඒ පස්තට්ටුවේ විදිහට තහවුරු කරාට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට පුංචි දොදුලක් ආකාරයට තවානේ උඩ පස දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ආකාරයට පස සකස් වුණාට පස්සේ මේක ඉතාම හොඳින් සමතලා කරලා ඝනකම ටිකක් අඩුවට පැල කරගත්ත වී ටික ඉහළ දානවා.